ආතිර නීයතුවේ පුතේ අද ටීචාවේ ගනිතය අලුත් පාඩමක් කරම් අතාපේ පාඩම තමයි පුතේ ද්‍රව්ව්‍ය හරූප ගණන් කිරීම මේ පාඩමේදි පුතේ අපි ඉගනගන්න ඕන නිවැරදිව සංඛ්‍යන්නාමය කියන හැටි ඒ කියන්නේ ඉලක්ක මේ නම්ම නිවැරදිව කියන විදිහ අපි ගොඩක් වෙලාවට පුතේ සංක්‍යන් නාමය කියනවාවෙරදි. ඒ නිසා ටීච කියනක හොඳින් ඇහුම්කන්දීලා පුතාලා කියන්න ඕනේ. බලන්නකෝ මම ලස්සනම ලස්සන මල් ටිකක් අරගෙනවා. අපි බලමුද මෙදන මල්කීයක් තියෙනවද කියලා. එ දෙක තුන්න. பහයහ அනவய දහය එකොලදො දහண දහතර ෝ දහසය දහහත දහට දහනවය විස්ස මෙතනමල් කීයද පුතේ විස්සයි තීජ කිව්ව වගේ සංක්‍යානාම හරියට කිව්වද කවුරුත් නමය කියල හැම කිවෙන නෑනේ ොඩක් තුවල පුතාල වරද්ද ගන්නවා පුතේ නවයට නමය කියලා. එතකොට පහලොවට පහලව කියලා. එහෙම නැතිව නිවරදිව සංඛ්‍යයානාම කියන්න අපේ පුතාලා ඉගනගන්න ඕනේ. හරි. එහිනම් බලමු ඊළඟට ටීච මකක්ද ගෙනාව රූප කියලා. තරු නේද. අප බලමුද මෙතන තරු කීයක් තියනු අද කියලා. එ දෙක තු හතර පහ හය හ අට නවය දහය. එකොලහා දොලහා දහතුන දහහතර පහලෝව දහසය දහහත දහ අට දහනවය විස විසි එක. විසි දෙක විසිතුන විසිහතර විසි පහ විසිහය විසිහත විසි අට විසිනවය තිහ තරු තිහ තියෙනව නේදපු දැම්පුතාලා. එකේ සිට තිහ දක්කා සංකයානාම කිව්වා. අද මම මේ පාඩමෙන් පතේ පුංචි පොත්පංචක් හදන්න හිතුවා. හාප්ෂි්ටිකක් අරං දෙමෝපියන්ගේ උදව්වත් ඇතිව මේ පොත්පිංච පුතාල ලස්සනට හදන්න ඕනේ. මොල්පිටුවේ මාතෘකාව ලියලා පුතාලග නම ලියලා දෙවනි පිටුවේ ලස්සන මල්වට්ටියක් ඇඳලා මල් විශ්සක් අඳින්නෝන්. තුම්වෙනි පිටුවේ රාත්‍රී අහසක් ඇඳලා ගණන් කරමින් තරු තිහක් අලවන්න ඕන. මේ පොත වැඩේට අමතරව පුතේ ඔයාලා ගල්තිහක් මිදුලින් අහුලගන අම්ම ලගින් පෙට්ටියක් ඉල්ලගන එකේ සිට තිහට ගණන් කරමින් අහුලගනාපු ගල් ටික අර පෙට්ටීට දාන්න ඕන් ඒ වගේම පුතේ හවසට අපි බුදුන්වදින්න මල්කඩන වනේද ඒ වෙලාවට ගණන් කරමින් මල්තිහා කඩන්නඕුන් ඒනන්දුවේ පුතේ මේ පාඩම ඊළඟ කොටසත් අර ටිච ආයමත් එන්නම්. ඔයාලා හැමෝටම බුදුසරණ.